Ladies and gentlemen, please welcome Mr. Samare and Samare. Politics with Talent වේදිකාවේ පළමු තරඟකරු ආකර්ෂණීය රැප් සංගීතයකින් ආයුබෝවන්. මම ආවේ ප්‍රජාතන්ත්‍රවාදී රැප් එකක් කියන්න. මට කුතු කන්නේ බෑ. මට අප්පණං අප්පුව අපණං කන්නේම බෑ. මතකනේ අප කාලේ වෙච්ච දේ. තීකාපු බත් එක ආයි කන්නේ බෑ. නානකඩේ වාලා හින්දා ඒකේ කුත්තුනේ අපේ අඳුරේ ෆොරින් කෑම කාලා මට ගෙදර යන්න බෑ. මුලෙක නිඳ නිඳ කාලම්. ඉදිරි කාලම් වාල්ස. නිංගල් වේඩුම් නිංගල් සිටියේ වේඩුම්. දැස් සැපද? මීලකට මේ වේදිකාවට ආපු තරඟකරු බොහොම වෙනස් දෙයක් මේ වේදිකාවේදී ඉදිරිපත් කළා. අයි බොවන් මම ආවේ දරුණැලවිල්ලක් ඉදිරිපත් කරන්න. මෙහි ඉන්නේ මගේ බබා, මගේම බබා. ඔන්න බබෝ ඇතින්නියා ගල්ලරඹේ සිටින්නියා ගලින් ගලට දල දෙක පූට්ටු කරගෙන හොඬවැල උස්සගෙන පනින්නියා බබුට බයේ පිස්සෙක් වගේ දුවන්නියා. මීළඟට මේ වේදිකාවට ආපු තරඟකරු කාට් කුට්ටමක් යොදාගනිමින් බොහොම වෙනස් දෙයක් මේ වේදිකාවේ කරා. කල්පනා කරලා බලන්න. මම මෙතෙන්ට ආවේ මැජික් එකක් පෙන්වන්න. මේ කාට් කුට්ටමින් කල්පනා කරලා බලන්න. මේකේ කාට් කීයද? මේකේ තියෙනවා කාට් 54ක්. ඇයි අප්පා ජෝකර්ලා පාර්ලිමේන්තුවේ විතර ජෝකර්ලා ඉන්නේ? එහෙම නෑ. කාට් කුට්ටමෙත් ඉන්නවා. නැද්ද හා? දැන් මේක හොඳට සපල් කරන්න. හොඳට සපල් කරන්න. පුළුවන් තරම් හොඳට සපල් කරන්න. අප්පට හුඩු වැටුණා නේද? කමක් නෑ. එරබුම මකඳුලක් වෙලා මැජික් එක කෙලුණා. නැද්දා? කමක් නෑ. වැටි වැටි තමයි නැගිටින්න ඕනි. නැද්දා? අම්මපා. මීළඟට පස් දෙනෙක් හිටපු අග්‍රාමාත්‍යතුමා මැකෝතුමා ගම්මුදා ඇමති විදේශ කටයුතු ඇමති සමගින් ද්‍රවිඩ ශේෂ්ත්‍රයේ නායකයෙක් එකම කණ්ඩායමක් හදාගෙන වේදිකාවට ඇවිල්ලා එකම ගීතයේ කොටස් පහකට කඩලා මේ වේදිකාව ඉදිරිපත් කළා. කුමක් කළත් කොහේ ගියත් මොනව වුණත් මග බලන් හිටියම් මම අදත් පැය දෙකක් වුණා. දිනක් දෙකක් පමා වුණත් නැහැ කවදාවත්. මම පමා වෙලා මේ වගේ එක දවසක්වත්. බඩක් ගිනිනේ උදේ ඉඳම් මට තේවුගුරක්. බොන්නට අහලක පහලක එක චන්ද මධ්‍යස්ථානයක්වත්. ඒ ඉවසයන් හිටියනම් මොකද? බබත් තේවදුරටත් තාමත් හන්දේ මැංගෝ ටිකට මොනවද? උඹ එනක. එද මේ මොකද? ආගමික සාජීවණී. මර මග නොහැර පම් 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 මගේ මූණට මගියා පම් 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 පැත්තකයක් ඔබ ඇත්තම කියලා මාව රාල පොළයන් යන් යන්. මීළඟට මේ තරඟකරුවන් පස් දෙනාගේ දක්ෂතාවයට ග්‍රෑන්ඩ් බසර අවස්ථාවක් ඉල්ලමින් වැඩසටහනේ නිවේදකයා මෙලෙසින් වේදිකාවට. ඔබේ අදිෂ්ඨානයේ ජයග්‍රහණේ නම් හැකියාව විශ්මිත විය යුතුයි. ඔබතුමා ඔය බස එක ගහන්නෙම නැද්ද? ඔබතුමා කවදාවත් ඔක ගහන්නේ නැහැ. ඔබතුමා ඕක ගහනවා නම් මෙතනම ඔළුවෙන් උනත් හිටගන්න ලෑස්ති. මතක තියාගන්න. ඔය බස එක කැඩිලා නැහැ. විනිශ්ච මණ්ඩලයේ සිටි පාටපුර මහතා මෙලෙසයි අදහස් දැක්වුවේ. දේශන් මම හැමදාම කියන ඔබට මේ බස එක මගේ අයිතිය. ඔබතුමා ඔළුවෙන් හිටගත්තත් මට ඕනේ නැත්නම් මම මේ ගහන්නේ නැහැ. සමනලී ඉවෝ වගේ මේ තකංකව දක්ෂයි. නමුත් මේ බස එකට එක ප්‍රයෝජනවත් නෑ. මේ මගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන ඔබතුමාට අයිතියකුත් නෑ. එච්චරයි. මීළඟට එතුමන්ගේ අදහස් වලින් අනතුරුව ඉන්දීය සිනමාවේ ටීකාවේ සලකුණ මෙලෙසින් අදහස් දැක්වුවා. වව්, ෆැන්ටාස්ටික් ජොබ්. නල්ල කෝඩිනේෂන්, නල්ල කොස්ට්යුම්ස්, බට් වන් තින්ග්. නෙක්ස්ට් ටයිම් අනිවාර්යෙන් සපතු දාන්න ඕනේ. බොහොම හොඳයි. බොහොම හොඳයි. මින් අනතුරුව අපි ආරාධනා කරා විනිශ්ච මණ්ඩලයේ සුවිශේෂී ආරාධිතයෙක්. ඒ සුවිශේෂී ආරාධිතයා ටීකාවේ ගරු අග්‍රාමාත්‍යතුමා මෙලෙසින් අදහස් දක්වුවා. විශේෂයෙන් කියන්න ඕනි අපේ රටේ අමාත්‍යවරුන් ඒ වගේ මන්ත්‍රීවරුන් සුවිශේෂී දක්ෂතා දකින් අපට හැකියාව ලැබුණා. ඉතින් මේ දැවැන්ත කර්තව්‍ය සංවිධානය කළ සියලුම දෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය. මේ අස්ථාද පිරිනම. ඒ වගේම මේ තරඟේ ජයග්‍රාහකයින්ට වැගන් කාර් එකක් වගේ
ටැබ්ලට් පරිගණකයක් සහ ෆ්‍රී වයිෆයි කලාප නිමේෂයට අයිති කරන් අපි යෝජනා කරා. මෙලෙසින් අදහස් දැක්වීමෙන් අනතුරුව අපි සූදානම් මේ වැඩසටහන මෙලෙසින් නිමා කරන්නට හමුවෙමු ලබන සතියේදී. ඔබේ අධිෂ්ඨානයේ ජයග්‍රහණේ නම් හැකියාව විශ්මිත වේ.